ඉුත් සඳුදා පෑටකට අධි කාලයක් පුරාාවට රට අකරමණ්‍යවීම හේතු වූ ජාති විදුලි ල සැයුම් පද්ධතියේ හදිසි බිනටීම විදුලි අධිකාරිවරයෙකුගේ අත්වැරැද්කට ලඟකිරීම සඳහා. ලංකා විදුලි බලවන්ඩලේ දරන තැපිළිමඳ විවර්ශණ ඊයේ අනාවරණය කලා. අදාල බිනවැටීම සිදුවූ විගසයිට මුල්ලූ කාරණාවලෙ මණ්ඩේ රටහමේ ැබ . කෙරවල පිටිය විදුලි උපොලේ අලුත් වැඩියාවක් අතරතුර සිදුවේ යයි කියන තාක්ෂණ දෝෂයක්. රෙලිටිය විදුලි පොලේ දෝෂය නොච්චෝල ලාාර පද්ධතිය අකර්මණ්‍යවීමට බලපෑවේ කෙසේ දෙයන්න නිරාවරණය විය යුතුවතිබෙනවා. මන්ද රට අලුරේ වැටීම හේතුවයේ නොච්චෝල බලාගාර පදධතියක් ක්‍රියවීමයි. සිද්ධිය සම්බන්ධෙන් ස්වාබැලීමට විශේභා රමා්‍යවරය පත් කළ සත්පුද්ගල කමිටුව හෙට අදාල වාර්තාව ඉදිරිපත් කළ යුතුවති වෙනවා. ම මිුවෙන් කරු ඉල්ලීමට ලැබුණු ප්‍රතිචාරයනුවෝ යමින් ලංකා විදුලිබලමණ්ඩලේ තාක්ෂණ ඉංජිනේරු හා අධිකාරීවරුන්ගේ සංගමය ඒ පස්වරුවේ කමිටුව වෙත ඉදිරිපත්කර ඇති ර්තාව දැඩි සැලකිල්ලට බඳුන් විය යුතු එකක්. කරුණු අටකින් සමන්විත මෙමගේ නවධාරණය කරන වැදගත්ම කරුණවනුයේ කෙරවල පිටිය විදුලි උපොලේ සිදුවයේ යයි කියන තාක්ෂණ දෝෂය හා, නොරොච්චෝල බලාගාර පද්ධතියේ බින වැටීම තාක්ෂණික වශයෙන් එකිනෙකට සම්බන්ධයක් නැති සිදුවම් ලෙස. රක්ෂ මිුව විසින් සැලකිල්ලට ගත යුතු බවයි මෙම වාර්තාවේ පළමු කාරණාවෙන් අඩ සයවසකටත් වඩා පැරණී මණ්ඩලයේ වැඩකලාවේ ප්‍රමිතියේ තරම කියාපානවා. එනම් තාක්ෂණ ඉංජිනේරු හා අධිකාරීවරුන්ගේ සංගමේයට අනුව විදුලි උපොවල නඩත්තු කටේතු සිදුවන්නේ අධිකාරීවරුන් ඇතුළු අදාල සේවකයින්ගේ දැනුමහා පලපුරුද්ධ අනුව මස අනුමත පටිපාටයකට අනුව නොවේ මණ්ඩලේ විසින් අනුමත පටිපාටයක්. හදදුන්වාද නැ මණ්ඩලය ඉජිනේරුවරුන් සඳහා දෙස්වවිෙස් පුහුණුවම් ලබාදුන්නද, අධිකාරීවරුන් සහ අනිකුත් සේවක්‍රජාවට එම අවස්ථා නොලැබෙන බවද මෙහි සඳහන්. මෙම වාර්තාවට අනුව විදුලි උපොලවල නඩත්තු කටයුතු සිදුවන්නේ අවදානම් මධ්‍යයේ. කෙරවලපිටිය උපොලේ නඩත්තු කටයුත්තක් අතරතුර සිද වූයේ යයි කියන තාක්ෂික දෝෂයේ බලපෑම? ොච්චෝලේ බලාගාර පද්ධතිය අකර්මාණ්‍ය කරලීමට හේතු වූ බවට ඉදිරිපත් කර ඇති නිගමනයන් මේ වාර්තාවෙන් අභියෝගයට ලක්වනවා. මෙන් ප්‍රශ්න කරෙන්නේ කෙරවල පිටිය උපොලේ දෝෂත් සමඟ එහි සිට නොරොච්චෝලේ බලාගාරය තෙක්ස්ථාපිත ජායල කොටු ගොඩ වයන්ගොඩ හලාවත සහ. නොරොච්චෝලේ ආරක්ෂණ පද්ධති ක්‍රියාත්මක නොවූයේ ඇයිද යන්නයි. මීට පෙර, දිවයින්න පුරා විදුලිය සැපයුම බිඳවැටනුවවස්ථාව වලදී එවා පිළිබඳව සොයා බැලීමට පත් කෙරනු කමිටුවල නිර්දේශ ම්ඩලේ විසින් ක්‍රියාවට නවා තිබේ දෙයන්න සොයා බැලියයුතු බවද තාක්ෂණ ඉංජිනේරු හා අධිකාරීවරුන්ගේ සංගමය අවධාරණය කර තිබෙනවා. නොරොච්චෝලේ බලාගාරයේ හදිස බිඳ වැටීමකදී සිලන පද්ධති අක්ව ක්‍රියාත්මකකිරීම සඳහා මිලදීගත් ජනකයන්ත්‍ර සවිකිරීමේ ප්‍රමාධය පිළි බඳ මෙම වාර්තාවෙන් ඉස්මතු කෙරී තිබෙනවා. ජාතික විදුරරි බල පද්ධතිය බිඳවැටනු පසු නැවත පනගැන්වීම සඳහා ඉතා විශාල මුදලක්වැෑ කර අධ තාක්ෂණික පාසුකම් සහිත පද්ධතිපාලන මධ්‍යස්ථානයක් ස්ථාපනය කළද, ඊට පලපුරුද්දක් සහිත සේවක පිරිස් යොදවා නැති බවද පලපුරුදු විදුලි අධිකාරීවරුන් පද්ධතිපාලන මධ්‍යස්ථානය ඉවත් කර. කාර්යාල රාජකාරි සඳහා යොමුකර අනු ප්‍රාප්තිකෙන් ලෙස නවක ඉංගිනේරුවරුන් යොදවා ඇති බවද මෙම වාර්තාාවෙන් පෙන්වාදී තිබෙනවා. ක්ෂ න හ ධිහරිවරුන් ංගම අවධාරණ කර සිටින මෙම කරුණු සැකිල්ලට ගත් විට විෂය භාර අමාත්‍යංශේයටද අත පිසදාගත නොහැ.